අපේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අද මුහුණ දෙන්න තියෙන ගැටලුවටත් වැඩිය වෙහා ගැටලුවක් අද අපේ පාරිභෝගිකයන්ට උදේ කෙටියෙන් අපි කිව්වොත් ගෑස් හිග වෙනකොට මේ රටේ පාරිභෝගිකයෝ ගත්ත හොට් ප්ලේට් එකක් එහෙම නැත්නම් විදුලි උදුනක් ඊට පස්සේ විදුලිය කැපුවා ඊට පස්සේ විදුලි උදුන පැත්තකට දාලා අපිට සිද්ධ වුණා අපේ සමහර පාරිභෝගිකයෝ සල්ලි තියන අය ජෙනරේටර්ස් ගත්තා හැබැයි ඊට පස්සේ මොකද උනේ ඩීසල් ටික නැතුණා පෙට්‍රල් ටික නැති වුණා මම මේක කිව්වේ මේ රටේ පාරිභෝගිකයා කොපමණ අසරණ වෙලා තියෙනවද කියන තත්ත්වය පහදා දීම සඳහා මොකද ලංකාවේ පාරිභෝගිකයා පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරේ අද ඊයේ නෙවෙයි 10 වෙනි සියවසේ ඉඳලා ඉතිහාසය කියනවා 4 වෙනි උදේ රජතුමා මයංගණය චෛත්‍ය වන්දනා කරන්න යනකොට හෝබිදිගම වැසියෝ උද්ඝෝෂණයක් කරනවා තමන්ගේ අයිතිය ඉල්ලලා අසාධාරණ ලෙස දඩාය කිරීමට විරුද්ධව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳව මොවුන් තමන්ගේ උද්ඝෝෂණය කරනවා එදා මේ අසල සහෝදරයෝ ඔබගේ කට්ටිය ඔබ ඔලාගේ කට්ටිය ඉඳලා ඒ කියලා ඔවුන් ශක්තිමත් කර ඒ අයිතිවාසිකම් තමයි මේ අපි දැන් භුක්ති විඳින්නේ ඉතින් ඒ වෙලාවේ මොකක්ද කරේ 4 වෙනි උදේ රජතුමා ටිකක් ඇහුම්කන් දුන්නයි රජතුමා ඇහුම්කන් දීලා තියෙන ඉතිහාසයේ පුරා දැන් ඉන්න පාලකයෝ වගේ නෙවෙයි දීලා ඔවුන් විවස්ථාවක් ඒ රජතුමා අනකර විවස්ථාවක් පැනවුවා එහි සඳහන් කරා යම්කිසි කරුණ රාශියක් පාරිභෝගික අයිතිවාසිකම් මේ අවස්ථාවේදී ඉස්මතු වුණා රාජ්‍ය නිලධාරීන්ගේ ඒ ප්‍රතිපත්ති පිළිබඳව එහි සඳහන් වුණා විලඳ ප්‍රතිපත්ති පිළිබඳව එහි සඳහන් වුණා ඒවා වහාම සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඒ නිලධාරීන්ට එදා උපදෙස් දුන්නා දීලා නිකන් හිටියේ නෑ ඔබ කවුරුත් දන්න බදුළු ටැම් ලිපිය අද බදුල්ලේ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශනය කර තිබෙනේ බදුළු ටැම් ලිපියේ එහි සඳහන් කරනවා මේ අයිතිවාසිකම් පිළිබඳව මහාචාර්ය සෙන්රත් පරණවිතාන ශූරින් මේ සෙල්ලිපිය කියලා කියවලා තියෙනවා මෙන්න මේ කියන අයිතිවාසිකම් පාරිභෝගික අයිතිවාසිකම් රාජ්‍ය නිලධාරීන් සඳහා වූ නීති ක්‍රියාත්මක කරන්න ඕන ඊට පස්සේ ඊට යටින් තියෙනවා බල්ලෙක්ගේ කපුටෙක්ගේ සහ ඉර හඳ සලකුණු කරන ඒ සලකුණු මෙහි ඇතුළත් වෙලා තිබෙනවා මහාචාර්ය පරණවිතාන ශූරින් කියනවා මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ අයිතිවාසිකම් ඉර හඳ පවතින තාක් තහවුරු විය යුතුයි මේවා කඩකරන පාලකයන්ට රාජ්‍ය නිලධාරියෝන්ට ඊගාව ආත්මේ බල්ලොන් හා කපුටන් වෙලා තමයි ඉපදෙන්නේ කියලා එහි සඳහන් වෙන බවට තමයි කියන්නේ අපි නෙවෙයි කියන්නේ බදුළු ටැම් ලිපිය. ඒ අනුව තමයි මේ සමහර දේශපාලකයෝ දැන් කපුටා සෑව් හිට්ද ප්ලේන් කියලා මේ කියන්නේ ඒ තමන්ගේ ඊගාව ආත්ම ගැන තමයි මේ කියන්නේ. මේ රටේ මේ පාරිභෝගික අයිතිවාසිකම් කඩ කරන පාලකයෝ ඊගාව ඉපදෙන්නේ බදුළු ටැම් ලිපියට අනුව බල්ලෝ වෙලා කපුට වෙලා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඉතිහාසයේ ඒ අයිතිවාසිකම් කතා කරපු ජාතියක් තමයි අපිට ඉන්නේ. අපි මේ වෙනි ජාතියක් මේ අද ඊයේ නෙමෙයි මේ පාරිභෝගික අයිතිවාසිකම් මේ ඉස්මතු වෙලා එන්නේ. ඒ නිසා අද දිනේට හෙට දිනේට අපිට අවශ්‍ය වන්නේ අපගේ තවත් අයිතිවාසිකම් තහවුරු වන ඒ කතිකාවක් තමයි අපිට අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අසේල සහෝදරයා කිව්වා වගේ අද මේක ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා විපක්ෂයේ ඉන්න දේශපාලකයෝ තමන්ගේ ඡන්දය කුට්ටිය වැඩි කර ගැනීම සඳහා අසේල සම්පත්ලා අපිව ඔබලාව භාවිතා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි හැමදාම රැවටෙන්න බෑ මේ ව්‍යාපාර තුල. ඒ නිසා ඔවුන් බලයට පත් වුණාට පස්සේ ආයි අපි මේ ආණ්ඩු පක්ෂයත් එක්ක මෙවැනි කතිකාව පටන් ගන්නවා. එවැනි අත්දැකීම් අපිට තියෙනවා. විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක ඉන්ධන මිල වැඩි කියලා පාරට බහින ඒ විපක්ෂ දේශපාලකයා ආණ්ඩු පක්ෂයට ගියාට පස්සේ අපිව අමතක කරලා දාලා පාරිභෝගික අයිතිය අමතක කරලා දාලා තමන් ආණ්ඩු කරනවා. ඒ හින්දා මේක මේ ඔළු මාරු කරාට මේක මේ ආණ්ඩු මාරු කරාට මේක විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ කියන දේශපාලකයෝ අපි දේශපාලනේ නිරත වෙන්නේ නැහැ. මේ කියන දේශපාලකෙන් අපි පොරොන්දුවක් ලබා ගත යුතුයි අපේ දරුවන්ගේ අනාගතේ මේ අයිතිය තහවුරු කිරීම සඳහා. දැන් මේ ඉන්ධන මිල වැඩිවීම සහ මේ කියන මේ බඩු මිල වැඩිවීම තුල අපිට ඇති වෙන ගැටලු අපි කෙටි කාලෙන සහ දිගු කාලෙනව ගත්තොත් අපිට මොකක්ද වෙන්නේ? අද අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ආදායම එකතන තියෙද්දි වියදම වැඩි වෙලා තියෙනවා. ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා. ඉතින් එහාට ගිහිල්ලා ඊට පස්සේ මොකක්ද අපේ වියදම අපි කළමනා කරගෙන කරන්නේ? අපේ ළමයාට ටියුෂන් එක අපි නැති කරනවා. අපිට ඒක කැප කරන්න වෙනවා. අපේ ළමයාට දෙන මාසෙ බිත්තරේ රුපියල් 30යි. අද බිත්තරේ අපි නවත්තනවා. මාළු කිලෝක රුපියල් 2000යි. අපි මාළු කෑලා නවත්තනවා. මස් කිලෝ එක ගණන් ගිහිල්ලා අපි ඒක නවත්තනවා. ළමයාගේ පෝෂණය යන හිටිනවා. තව අවුරුදු 10කින් 12කින් මේ රට බාර ගන්න ඉන්නේ ළමයි. රෝගීන් බවට පත් වෙනවා. ඔවුන් ඉගෙන ගන්න නැති මොට්ටෙන් බවට පත් වෙනවා. හැබැයි පාලකයා කැමති ඒ මොට්ටෝ ටිකක් ඇති වෙනාට තමයි. මොකද එයාලගේ ළමයි ඊගාව තැන් වලට ගෙනියන්න නම් මේ රටේ හිතන්න බැරි මොට්ටෝ ටිකක් තමයි අවශ්‍ය. මොකද අද ඔවුන්ගේ පුතාලා නීතිඥයෝ
ඔවුන්ගේ පුතාලා ගගනගාමියෝ ඔවුන්ගේ පුතාලා ඉංජිනේරුවෝ එතකොට වචන 10ක් ලියන්න ගියොත් ඕනම භාෂාවකින් කොලයක් දිලා ලියන්න බැරි ඒ පුතාලා තමයි මේ රට පාලනය කරන්න ඉස්සරහට සැරසෙන්නේ අපේ ළමයි ඊට වැඩිය හිතන්න ගියොත් අපේ ළමයි අපේ මර්ධනය කරන්න බැරි වෙනවා ඒ හින්දා ඔවුන් මොට්ට ජාතියක් බවට පත් කරන්න තමයි මේ භාණ්ඩ මිල වැඩි කරන්න ඒ හින්දා ඒ අද දැන් හිතලා නෙමෙයි අපි ඊගාව මේ රට බාර ගන්න ඉන්න ළමයි ගැන හිතලා මේ රටේ අනාගතය ගැන හිතලා මේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඔක්කොම පෙළගැහෙමු ඒ වගේම මේ පාරිභෝගික දිනයේ යෙදෙන මේ අවස්ථාවේදී මා ප්‍රාර්ථනා කරනවා එදා හෝපිතිගම හිටපු ඒ පුරවැසියන් වගේ ජනතාව වගේ පාරිභෝගික අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින්න පුළුවන් කණ්ඩායමක් මේ රටේ නිර්මාණය වේවා ඒ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාටම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිගිනවනවා බොහොම ස්තුතියි